නුක්ති චලිතය සරල නුක්ති චලිතයේ පාඩම ඇප්ලයිඩ් පේපර් එකේ ලකුණු 150ක් ලේසියෙන්ම ගන්න පුළුවන් පාඩමක්. ඒ හින්දා මේ පාඩම ඉතා හොඳින් ඔළුවට දාගන්න මොනවද මේ කියන්නේ තියරි කොටස් ටික. මේ පාඩමේ ඉතින් ගොඩක් තියරි වලට ගණන් හදලා තමයි මේ පාඩම පැහැදිලි කරන්නේ. එතකොට ඔයාලට පුළුවන් විභාගෙදී මේ ලකුණු 150ම ලේසියෙන් ටාගට් කරන්න. රයිට්. අනුක්ති චලිතයේ පාඩමට යන්න කලින් කියල් දෙන පුඩි ටිකල් ටිකක් තියෙනවා. බල මොනවද කියලා ඉස්සරහ අපි කතා කරනවා විතතිය කියන එක. රයිට්. විතතිය කියන රාශිය, විතතිය කියන එක, විතතිය කියන්නේ මොකක්ද? විතතිය කියලා කියන්නේ යම් වස්තුවක දිගෙහි සිදුවන වෙනසක්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු මෙන්න මේ විදිහේ රබර් බෑන්ඩ් එකක් තියෙන කියලා. මෙච්චර දිග සිම්පල් L දිග රබර් බෑන්ඩ් එකක් තියෙනවා. අපිට පුළුවන් මේ රබර් බෑන්ඩ් එක අදින්න. මෙතන මේ ලක්ෂය කොහේරි ගැට ගහලා අපිට පුළුවන් මේ රබර් බෑන්ඩ් එක අදින්න. රයිට්. හිතන්නකෝ මෙච්චර දුරක් ඇද්ද කියලා. රයිට්. එතකොට මෙන්න මේ ඇදිච්ච දිගට මට කියන්න පුළුවන් විතතිය කියලා. රයිට්. එයා සිම්පල් E වලින් අපි අංකණය කරනවා. සිම්පල් E. රයිට්. යම් වස්තුවක දිගේ සිදුවන වෙනස විතතිය නම් වේ. එහෙනම් විතතිය කියලා කියන්නේ මෙන්න මේ සිම්පල් E කියන කොටස. රයිට්. ඊළඟට අපි කතා කරනවා වික්‍රියාව කියන එක. වික්‍රියාව කියලා කියන්නේ මොකද්ද? වික්‍රියාව කියලා කියන්නේ මෙන්න මේ අපිට ආපු විතතිය මුල් දිගෙන් බෙදුවහම එන අනුපාතයේ අගය. ඒකට තමයි වික්‍රියාව කියලා අපි කියන්නේ. යම් වස්තුවක අංශු හතර සාපේක්ෂ චලිතයක් සිදුවී එහි හැඩයේ වෙනසක් සිදුවේ නම් එම වස්තුව වික්‍රියාවකට භාජනය වී ඇතැයි කියනු ලැබේ. වෙනස් වූ මිනුමක් මුල් මිනුමට තර අනුපාතයේ වික්‍රියාවේ මිනුම ලෙස ගනිමු. රයිට්. එහෙනම් වික්‍රියාව කියලා කියන්නේ විතතිය බෙදීම මුල් දිග. එහෙම නැත්නම් E බෙදීම L. E බෙදීම L කියලා අපිට ගන්න පුළුවන් වික්‍රියාව. හොඳයි. මෙන්න මේ අපි කතා කරන වික්‍රියාව කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන් ආතන්‍ය වික්‍රියාව සහ සම්පීඩන වික්‍රියාව කියලා. ඒ කියන්නේ ඇදීම නිසා ඇතිවන වික්‍රියාව සහ තෙරපි නිසා ඇතිවන වික්‍රියාව කියලා. රයිට්. ඇදීම නිසා ඇතිවන වික්‍රියාව කියන එක අපිට හඳුන්වන්න පුළුවන් රබර් පටියක් ඇදීම කියන එකෙන්. රබර් පටියක් වෙන විදිහට සිම්පල් L දිගක ස්වභාවික පිහිටුමක් තියෙනවා. එයාමට අදින්න පුළුවන්. එයා ඇද්දහම මෙන්න මේ විදිහට E දුරක් ඇදෙනවා. රයිට්. එහෙනම් මට ලියන්න පුළුවන් වික්‍රියාව සමානයි විතතිය බෙදීම මුල් දිග කියලා. විතතිය කියලා කියන්නේ මෙන්න මේ දිග. රයිට්. මුල් දිග කියලා කියන්නේ සිම්පල් L. හරි. ඊට පස්සේ සම්පීඩන වික්‍රියාව. ස්ප්‍රින්ග් එකක් අපිට පුළුවන් ස්ප්‍රින්ග් එකක් උඩින් තද කරන්න නැත්නම් මොකක් හරි බරක් තියන්න. එතකොට මේ ස්ප්‍රින්ග් එක හැකිලෙනවා. ඒ හැකිලෙන දුර සිම්පල් E කියලා ලකුණු කරොත් සම්පීඩන වික්‍රියාව මට පුළුවන් E බෙදීම L කියලා ලකුණු කරන්න. රයිට්. මේ රූප සටහන් දෙක දිහා හොඳට බලන්න. මේ රූප සටහන් දෙකම T කියලා බලයක් ලකුණු කරලා තියෙනවා. T කියලා බලයක් ලකුණු කරලා තියෙනවා. මේ T කියලා කියන්නේ මොකද්ද? රයිට්. මේ T කියලා මම ලකුණු කරලා තියෙන්නේ මේ ආතන්‍ය හරි සම්පීඩන හරි වික්‍රියාවක් ඇති වෙද්දී ඒ වස්තුව මත අභ්‍යන්තරයෙන් ගොඩනැගෙන බලය. එයාට තමයි අපි කැපිටල් T කියලා ලකුණු කරන්නේ. රයිට්. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙනම් සාමාන්‍යයෙන් ගානක් හදද්දී අපි කතා කරන්නේ අවිතන්‍ය තන්තු. ඒ කියන්නේ ඇදෙන්නේ නැති තන්තු. හැබැයි අනුවර්තී චලිතයේදී අපි කතා කරන්නේ තන්‍ය තන්තු ගැන. රයිට්. ඇදීමක් තියෙන තන්තු ගැන. එතකොට ඇදීමක් තියෙද්දී අපිට ආතතියක් ගැන කතා කරන්න බෑ. රයිට්. එතකොට අපි කතා කරන්නේ මෙන්න මේ විදිහට ඒ තන්තු අභ්‍යන්තරයෙන් ගොඩනැගෙන බලය T විදිහට. රයිට්. ඉහත ආකාරයට වූ වස්තුවක අභ්‍යන්තරයෙන් ගොඩනැගෙන බලය කැපිටල් T නම් එය පහත සූත්‍රයෙන් ලැබේ. රයිට්. මට ඒ අභ්‍යන්තරයෙන් ගොඩනැගුණු බලය T කියන එක ගන්න පුළුවන් ලැම්ඩා වතාවක් E බෙදීම L කියලා. T සමානයි ලැම්ඩා වතාවක් E බෙදීම L. T කියලා කියන්නේ අභ්‍යන්තරයෙන් ගොඩනැගෙන බලය. ලැම්ඩා කියලා කියන්නේ ප්‍රත්‍යස්තතා මාපාංකය. L කියලා කියන්නේ ස්වභාවික දිග. රයිට්. ඔයාලට ෆිසික්ස් වලත් මේ සූත්‍රය කියලා දෙනවා. ඒ කියලා දෙන්නේ වෙනස් විදිහකට ප්‍රත්‍ය බලය සමානයි ලැම්ඩා වතාවක් වික්‍රියා බලය කියලා. රයිට්. ඒකත් මතක ඇති ප්‍රශ්නයක් නැහැ. මේ සූත්‍රය මතක තියාගන්න. මේ සූත්‍රය ඉදිරියේදී හැමතැනදීම අපි
භාවිතයට ගන්නවා ලැම්ඩා සමානයි ලැම්ඩා වතාවක් e බෙදීම l සරල අනුවෘත්තීය චලිතය කියන්නේ බලන්න ඕනම් අචල ලක්ෂයක් හරහා යන සරල රේඛාවක චලනය වන p නම් අංශුවක් සිම්පල් t කාල මොහොතකදී o සිට x දුරකින් අංශුවක් ඇති විට එය මත චලිත බලය o ලක්ෂය දෙසට යොමුවද සිම්පල් x දුරට සමානුපාතිකවද වේ නම් එම අංශුවේ චලිතය සරල අනුවර්තී චලිතයක් නම් වේ මොකද්ද මේ ලොකු කතන්දරයක් කියලා තියෙන්නේ මෙහෙමයි අපි හිතමු ඉස්සල වගේම මෙන්න මේ විදිහේ මොකක් හරි පෘෂ්ඨයක් තියෙනවා මෙයාගේ o කියලා ලක්ෂයක් තියෙනවා හරි මේ ලක්ෂය o රයිට් ඊට පස්සේ මෙන්න මේ පෘෂ්ඨය මත අංශුවක් චලනය වෙනවා හරිද මේ පෘෂ්ඨය මත අංශුවක් චලනය වෙනවා මෙන්න මේ අංශුව සිම්පල් t කාලයකදී o සිට ඒ කියන්නේ මේ ලක්ෂයේ ඉඳලා x දුරකින් තමයි තියෙන්නේ රයිට් සිම්පල් t කාලයකදී ඉතින් මේ වගේ පිහිටුමකදී තියෙද්දි දැන් මෙයා අපි අනුවර්තී චලිතය කියන එක මුලින් හඳුන්වද්දී කතා කරන්නේ මෙයා චලනය වෙන්නේ දකුණත පැත්තට යම් කිසි දුරක් ගිහිල්ලා ඊට පස්සේ ආය මේ ස්ථානයට ඇවිල්ලා ආය වම් අත පැත්තට ඒ වගේ දුරක් යනවා ආය මේ පැත්තට එනවා එහෙමනේ මෙයාගේ අනුවර්තී චලිතය වෙන්නේ රයිට් එතකොට මෙයාගේ බලය තියෙන්න ඕන හැම වෙලේම මෙන්න මේ ඕ ලක්ෂයේ දෙසට යමු අපි මේ ඕ ලක්ෂයට කියනවා දෝලන කේන්ද්‍රය එහෙම නැත්නම් නාභිය කියලා හරි දෝලන කේන්ද්‍රය හෝ නාභිය කියලා කියනවා හරි බලය තියෙන්න ඕන අනිවාර්යයෙන්ම මෙන්න මේ කේන්ද්‍රයේ දෙසට යොමු වෙලා මෙන්න මේ බලය සිම්පල් x දුරට සමානුපාතික වෙන්නත් ඕන මේ f කියන එකේනා x ට සමානුපාතික වෙන්නත් ඕන එහෙනම් තමයි එය අනුවර්තී චලිතයක් කියලා මට කියන්න පුළුවන් හරි අපිට ගණක් හදද්දී හැම වෙලෙම කියනවා මෙයාගේ චලිතයේ අනුවර්තී චලිතයක් බව පෙන්වන්න කියලා එතකොට මේ කතන්දර දෙක ඔප්පු කරලා පෙන්වන්න ඕන මම ඒක දැන් තව ටිකකින් කියන්නම් කොහොමද පෙන්වන්නේ කියන එක හරි මේ ටික ඔයාලා ලියා ගන්න පුළුවන් නේ නෝට් එකේ තියෙනවානේ රයිට් සරල අනුවර්තී චලිතයක් සිදු කරන කැපිටල් P නම් අංශුවක් සලකමු මේ රූපය අද ගන්න අපි රූපයක් අඳින්දි ඔයාලා දන්නවා මෙන්න මේ ලක්ෂය O කියලා නම් කරන්න එයා දෝලන කේන්ද්‍රය හරි මත් එක්ක හද ගන්න එයා දෝලන කේන්ද්‍රය එහෙම නැත්නම් නාභිය හරි ඔය වචන දෙක තමයි පාවිච්චි කරන්නේ දෝලන කේන්ද්‍රය නාභිය ඊට පස්සේ අංශුවක් තියෙනවා මෙන්න මෙතන අපි දන්නවා දුර මනින් ඉන්නේ යම් කිසි ලක්ෂයක ඉඳලා ඒ ලක්ෂයේ දෙසට ඔයාලට මතක ඇති අපි ගොඩක් ගණන් වල සිම්පල් x ලකුණු කරන්නේ සාපේක්ෂ ත්වරණය ඔය වගේ පාඩම් වල හැම එකෙම සිම්පල් x ලකුණු කරේ ඒ දුර වැඩි වෙන දිශාවට නේද එහෙනම් මෙයාගේ සිම්පල් x කියන එක නා දුර වැඩි වෙන පැත්තට ලකුණු කරන්න හොඳයි මෙයාගේ ත්වරණය ගන්න x double dot කියලා හොඳයි අපි දන්නවනේ මෙයාගේ ප්‍රවේගය x dot මෙයාගේ ත්වරණය x double dot හිතනවා මේ රූපය අඳ ගන්න ඇති කියලා හොඳයි බලන්න මෙම p අංශුව සරල අනුවර්තී චලිතයක් සිදු කරන බැවින් f අනුලෝම සමානුපාතිකයි x වේ එනම් f සමානයි kx වේ k ධන නියතයකි හොඳයි මේක තේරෙනවද අපි සරල අනුවර්තී චලිතයක් සිදු කරනවා කියලා නගත්තේ අපි මෙන්න මේ අංශුව සරල අනුවර්තී චලිතයක් සිදු කරනවා කියලා ගත්තේ. එතකොට මෙයාගේ F කියලා බලයක් ගොඩ නැගෙනවනේ. රයිට්. අනුවර්තී චලිතයක් සිදු වෙනවා නම් F කියන බලය මෙන්න මේ දුරට අනුලෝමව සමානුපාතිකයි.
F කියන එක කෙනා Xට අනුලෝම වූ සමානුපාතිකයි. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. අනුවර්තී චලිතයක් සිදු කරන බැවින් F අනුලෝම වූ සමානුපාතිකයි Xට. හොඳයි. ඉතින් මම ඊට පස්සේ කරන්නේ අනුලෝම සමානුපාතික ලකුණු අයින් කරගන්න නියතකින් වැඩි කරනවා. එතන මට ගන්න පුළුවන් F සමානයි KX කියලා. හරි. හොඳයි. ඊළඟට මම කරන්නේ මෙන්න මේ අවස්ථාව සලකලා අංශුවට මෙන්න මේ කේන්ද්‍රයේ දෙසට අංශුවට දෝලන කේන්ද්‍රයේ දෙසට F සමාන mm දාන්න. හරිද? බලන්න F සමාන mm දාපු විදිය. F සමානයි කවුද එන්නේ? සිම්පල් m වතාවක් a. a කියන්නේ මොකද? a අපි සමීකරණේ දාන දිශාවට තියෙන තොරණේ. අපි සමීකරණේ දාන්නේ කොහෙදද? දෝලන කේන්ද්‍රයේ දෙසට. හැබැයි තොරණේ තියෙන්නේ කොහෙදද? දෝලන කේන්ද්‍රයට ප්‍රතිවිරුද්ධ දිශාවට. හොඳයි. එහෙනම් මෙතන ඉන්නේ ඍණ x ඩබල් ඩොට් කියලා. පැහැදිලිද ඒක අපි දිහ? රයිට්. මෙයාගේ බලයේ දින පැත්තර නෙවෙයි තොරණේ තියෙන්නේ. එතකොට එන්නේ මෙතන ඍණ x ඩබල් ඩොට් කියලා. හොඳයි. අපි ගත්ත කලින් F කියන්නේ kx කියලා. හරිද? එහෙනම් මට ලියන්න පුළුවන් kx සමානයි m x ඩබල් ඩොට් ඍණ ලකුණු ඉස්සරහට ගන්න. හරි. දැන් ඔයාලා x ඩබල් ඩොට් කියන එක නම් උත්තර කරන්න. x ඩබල් ඩොට් කියන එක නම් උත්තර කරාම මට එනවා x ඩබල් ඩොට් උත්තර කරාම මට එනවා ඍණ k බෙදීම m වතාවක් x right මම මෙන්න මේ x වල සංගුණකයට x වල සංගුණකයට ඒ කියන්නේ ඍණ ලකුණු නැති කොටසට මෙන්න මෙයාට ගන්නවා ඔමේගා වර්ගය කියලා හරිද මෙයාට ගන්නවා ඔමේගා වර්ගය කියලා එතකොට මට මෙයා ලියන්න පුළුවන් x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x කියලා x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x කියලා රයිට් ඉතින් k බෙදීම m කියන එකේ නම් ඔමේගා වර්ගයට සමානයි නම් ඔමේගා කියන එකේ නම් සමාන වෙන්න ඕන වර්ගමූල k බෙදීම m ට පැහැදිලිද හොඳයි ඉතින් මෙන්න මේ විදිහට යම් කිසි චලිතයක තොරණය මට ඔප්පු කරගන්න පුළුවන් නම් ඒ කියන්නේ යම් කිසි අංශුවක එහෙම නැත්නම් යම් කිසි වස්තුවක චලිතය x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x විදිහට සිද්ධ වෙනවා නම් මට කියන්න පුළුවන් එයා සරල අනුවර්තීය චලිතයක යෙදෙනවා කියලා හරිද මේක තමයි සරල අනුවර්තීය චලිතයක යෙදෙන වස්තුවක ලාක්ෂණික සමීකරණය මේ සරලානුවර්තීය චලිතයක යෙදෙන වස්තුවක ලාක්ෂණික සමීකරණය වේ යම් වස්තුවක චලිතය මෙම ආකාරයට පවතින බව පෙන්විය හැකි නම් එම වස්තුව අනුවර්තීය චලිතයක යෙදෙන බව කිව හැකිය. පැහැදිලිද? හොඳයි. අපි මොකක් හරි වස්තුවක් අනුවර්තීය චලිතයක යෙදෙනවා කියලා පෙන්වන්න F සමානයි MA කේන්ද්‍රයේ දෙසට දාලා x double dot උක්ත කරලා ඍණ ඔමේගා වර්ග x ආකාරයට එයාගේ අපි f සමානයි දාපු එකෙන් x double dot මෙන්න මේ වගේ ප්‍රකාශනයක් ගන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් මෙයා අනුවර්තී චලිතයක යෙදෙනවා කියලා බලමු කොහොමද මේක දැන් ඇත්තටම ගණන් වලදී පාවිච්චි කරන්න කියලා මෙහෙමයි කරන්නේ අනුවර්තීය චලිතයක දෙන අවස්ථා අපි කතා කරනවා සාමාන්‍යයෙන් හතරක්. හරිද? අනුවර්තීය චලිතයක දෙන අවස්ථා හතරක් අපි කතා කරනවා මෙතනදී. පළවෙනි එක. රබර් පටියක එක්කලවරක් සුමට තිරස් මේසයක ගැට්ටට සවිකර අනෙක් කෙලවර සිම්පල් m ස්කන්ධයක් සහිත අංශුවක් අමුණා රබර් පටිය ඇදී පවතින ලෙස අංශුව මේසේ මත තබා අතහැරිය විට සිදුවන චලිතය මේක කරන්නේ මෙන්න මේ විදිහේ
මේස ගැට්ටක් අරගෙන මෙතනට රබර් පටියක් ගැට ගන්නවා. ඊට පස්සේ එයා මෙන්න මේ විදිහේ ස්වභාවික දිගේ පවතින කොට මෙයාට අංශුවක් ගැට ගහලා ඊට පස්සේ මෙයා අදිනවා. හරි. එතකොට මෙයාගේ ස්කන්ධය සිම්පල් m. මේක තමයි අර ස්වභාවික දිග. දැන් මෙන්න මෙච්චරක් දුර ඇදලා තමයි මෙයා අතාරින්නේ. හරිද? මම කරන්නේ සාධාරණ පිහිටුමක් ඇඳ ගන්නවා. ඒ අවස්ථාවට අදාළ සාධාරණ පිහිටුමක් ඇඳ ගන්නවා. මම දැන් කරන්න යන්නේ මෙයා අනුවර්තී චලිතයක් කියලා පෙන්නන්න. හරිද? රබර් පටිය එක්කලවරක් සුමට තිරස් මේසෙක ගැට ගහලා මෙන්න මේ සිද්ධිය කරද්දි සිදුවන චලිතය සරල අනුවර්තී චලිතයක් කියලා පෙන්නන්න තමයි යන්නේ. හොඳයි. මම කරන්නේ ආරම්භක පිහිටුම ඇඳ ගන්නවා. හරි? මේක ඔයාලා ඔන්න ලියාගෙන ඉස්සරහින් මේ තියෙන්නේ ආරම්භක පිහිටුම. හරි. ඊට පස්සේ මම කරන්නේ සාධාරණ පිහිටුමක් සලකනවා. හොඳයි. සාධාරණ පිහිටුමක් සලකනවා. රයිට්. සාධාරණ පිහිටුමේදී අංශුව තියෙන්නේ මෙතන. හොඳයි. මම මෙන්න මේ දුර සිම්පල් x කියලා ගන්නවා. දැන් ඔයාලට හිතෙයි ඇයි මේ දුර x කියලා ගත්තේ නැත්තේ කියලා. ඒ දුර x කියලා ගන්නත් හදන්න පුළුවන්. අපි ටිකකින් කතා කරමු එකගෙන. හරි? මම මේ දුර සිම්පල් x කියලා ගන්නවා. එතකොට මගේ තොරණේ තියෙන්නේ මේ පැත්තට x double dot. හරි? මත් එක ලකුණු කරගන්න. එතකොට ඔයාලට ලේසි. හොඳයි. දැන් මෙයාගේ මේ අංශුව මත බලය තියෙන කොයි පැත්තටද? කේන්ද්‍රයේ දෙසට. කේන්ද්‍රයේ දෙසට t කියලා බලයක් තියෙනවා. දැන් අපි කරන්නේ මෙයාට f සමාන ma දානවා. රයිට්. f සමාන ma දාද්දි මම දන්නවා f කියලා කියන්නේ මෙයාගේ බලය. මෙයාගේ බලය මට ගන්න පුළුවන් t කියලා. හරිද? t කියලා මට ගන්න පුළුවන්. රයිට්. t සමානයි සිම්පල් m අංශුවේ ස්කන්ධය වතාවක් ත්වරණය. ත්වරණය තියෙන්නේ මේ පැත්තට. මම f සමාන m දාන්නේ අනෙක් පැත්තට. එහෙනම් ඍණ x double dot. හොඳයි. ඊට පස්සේ sim capital t. capital t කියන්නේ කවුද? capital t කියන්නේ lambda වතාවක් x බෙදීම l. මතකද සූත්‍රය? t කියලා කියන්නේ මෙයානේ. හරි. t කියලා කියන්නේ අර රබර් පටිය අභ්‍යන්තරයෙන් ගොඩනැගෙන බලය. එයාමට ලියන්න පුළුවන් ලැම්ඩා වතාවක් e බෙදීම l. විතතිය බෙදීම මුල් දිග කියලා. හොඳයි. ඉතින් මෙයාගේ විතතිය සිම්පල් x, මුල් දිග සිම්පල් l. හරි. එහෙනම් අපිට t වෙනුවට ලියන්න පුළුවන් ලැම්ඩා වතාවක් x බෙදීම l කියලා. හොඳයි. දැන් මම කරන්නේ මෙතන x ඩබල් ඩොට් උක්ත කරනවා. x ඩබල් ඩොට් උක්ත කරාම මට එනවා ඍණ ලැම්ඩා බෙදීම ml වතාවක් x කියලා. හොඳයි. ඉතින් මට මේවා පෙන්වන්න ඕනේ මෙන්න මේ ආකාරයේ කියලා. x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x ආකාරයේ කියලා. එහෙනම් මම කරන්නේ මෙන්න මෙයා ඔමේගා වර්ගය කියලා ගන්නවා. ලැම්ඩා බෙදීම ml සමානයි ඔමේගා ලෙස ගන්නවා. එතකොට මට මෙයා ලියන්න පුළුවන් x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x කියලා. හොඳයි. ඔමේගා ඔමේගා කියන්නේ මෙන්න මෙයා. හරි. එයත් ලියලා තියන්න. හොඳයි. ඉතින් දැන් මේ මම ඔප්පු කරපු සමීකරණය සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික සමීකරණයට සමානයි. හොඳයි. එහෙනම් මෙන්න මේ තන්තුව ඇදිලා තියෙන කාලය තුල මෙන්න මේ t බලය පවතින කාලය තුල මෙයා සරල අනුවර්තී චලිතයක් සිදු කරනවා. මේ t බලය නැති වුණාට පස්සේ අනුවර්තී චලිතයක් මට සිදු කරන්න බෑ. හොඳයි. මට කියන්න පුළුවන් මෙන්න මේ ආවේ සරල අනුවර්තී චලිතයක ලාක්ෂණික චලිතයේ සමීකරණය වෙයි. හොඳයි. එහෙනම් මට කියන්න පුළුවන් එනම් තන්තුව ඇදී පවතින කාලය තුල, ඒ කියන්නේ කැපිටල් T පවතින කාලය තුල අංශුව සරල අනුවර්තී චලිතයක් සිදු කරන බව කිව හැකිය. පැහැදිලිද? හොඳයි.
මෙන්න මෙහෙම තමයි අනුවර්තී චලිතයක් යම් කිසි වස්තුවක් සිදු කරනවා කියලා පෙන්වන්නේ. ආයෙ ටක් කර බල මොකද කරේ කියලා. මුල් පිහිටු මැදගත්ත සාධාරණ පිහිටු මැදගත්ත x කියලා ලකුණු කරා දුර ත්වරණය ලකුණු කරා බලය ලකුණු කරා සමානයි මේ දැම්ම. හරි ඒතොර t කියන එකෙක් කෙනා අපි දන්නවා t කියලා කියන්නේ ලැම්ඩා වතාවක් x බෙදීම l. එහෙම නැත්තම් විතතිය බෙදීම මුල් දිග කියලා. හොඳයි. ඒකත් හරි සිම්පල් ලේම් වතාවක් ඍණ x ඩබල් ඩොට් යවත් ගත්තා x ඩබල් ඩොට් උක්ත කරා. එතකොට මට එන සමීකරණේ මම පෙන්වන්න ඕන x ඩබල් ඩොට් සමානයි ඍණ ඔමේගා වර්ග x කියලානේ. එහෙනම් x ට ඉස්සරහින් තියෙන සංගුණකය මම ගන්නවා ඔමේගා වර්ගය කියලා. රයිට්. එතකොට මට පෙන්වන්න ඕන සමීකරණේ ආවා. ඒ කියන්නේ මෙයා තන්තු ඇදී පවතින කාලය තුල සරල අනුවර්තී චලිතයක් සිදු කරනවා. හොඳයි. දැන් අපි මම ඔයාලට ගන්න හදද්දි මම කිව්වා සිම්පල් x කියලා ගත්තේ මෙන්න මෙයා. මට මෙන්න මේ මුළු දිගම සිම්පල් x කියලා ගන්න වෙයිද? මෙන්න මේ මුළු දිගම මට සිම්පල් x කියලා ගන්න වෙයිද? පුළුවන්. ඊළඟට එහෙම අරගෙන මේකම ඔප්පු කරලා පෙන්නමු අනුවර්තී චලිතයක් සිදු කරනවා කියලා. හොඳයි. මේ සිම්පල් x ලෙස ඇදුන දිගම ලකුණු ගලිය තුන ඇත. එය පහත ලෙසද ගත හැකිය. හොඳයි. මේක ඇඳ ගන්න ආරම්භක පිටුම කියලා. ආරම්භක පිටුම. මෙයා සිම්පල් ලෙම් යම් කිසි දිගක් ඇදලා තියෙන්නේ මෙතනින් තමයි ඇදලා තාරින්. හරි. මෙයා සාධාරණ පිටුම. මෙයා සාධාරණ පිටුම. හොඳයි. ඉතින් ඉස්සෙල්ලා මම ගත්තේ සිම්පල් x කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ දුර කියලා. හැබැයි දැන් ගන්න එයා නෙවෙයි. දැන් ගන්න මෙන්න මේ මුළු දුර. එයා ලකුණු කරගන්න සිම්පල් x කියලා. ත්වරණය x double dot අභ්‍යන්තරයෙන් ගොඩනගෙන බලය t t සමාන m දාන්න මට එනවා t සමානයි m වතාව ඍණ x double dot කියලා. හරි t කියලා කියන්නේ මොකද්ද? ලැම්ඩා වතාවක් e බෙදීම l. හරි e කියලා කියන්නේ මොකද්ද? සිම්පල් e කියලා කියන්නේ මොකද්ද? සිම්පල් e කියලා කියන්නේ විතතිය. විතතිය කියලා කියන්නේ මොකද්ද? මුල් දිගට සාපේක්ෂව ඇදිච්ච දිගනේ. ඇදිච්ච දිග විතරයි. හොඳයි. දැන් මෙයාගේ ඇදිච්ච දිග සිම්පල් x'ද? නැහැ. මෙයාගේ හැටියට ගත්තොත් එහෙම ඇදුනේ මෙන්න මේ දිගනේ. මොකද මෙයාගේ ස්වභාවික දිග තමයි සිම්පල් l. එහෙනම් මං ඇදිච්ච දිග ගන්න පුළුවන් මට සිම්පල් x ඍණ සිම්පල් l කියලා. මෙයා තමයි සිම්පල් e'ට සමාන වෙන්නේ. හරි. එහෙනම් මම මෙතන ආදේශ කරනවා x ඍණ l මුල් දිග l. හොඳයි. ඊට පස්සේ මට මේ පැත්තේ ගන්න පුළුවන් ඍණ mx double dot x double dot උක්ත කරන්න ලැම්ඩා බෙදීම ml වතාවක් x ඍණ l. හොඳයි. දැන් මේ සමීකරණය x double dot සමානයි ඍණ omega වර්ග x ආකාරයේ ගන්නවද? x double dot සමානයි ඍණ omega වර්ග x ආකාරයේ ගන්නවද? ගන්නේ නැහනේ. මෙයාගෙන් එහෙම එකක් පෙන්වන්න බෑනේ මට. ඔව්. හැබැයි මම මේ වගේ වෙලාවක කරන්නේ මෙන්න මේ x ඍණ l. එහෙම නැත්තම් දැන් මෙයා පෙන්වනවා නම් x double dot සමානයි ඍණ omega වර්ගනේ මේ කැලල. මේ කැලලනේ x කියලා එන්න ඕන. රයිට්. මම බලනවා එන්න ඒ කොටස ඒ අපිට ඕන ආකාරයෙන් පවතිනවද කියලා. මම ඒකට කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙතනට එන කොටස වෙනත් විචලනයකට සමාන කර ගන්නවා. ඒ කියන්නේ x ඍණ l සමානයි y කියලා ගන්නවා. හරි. x ඍණ l සමානයි y ලෙස ගන්නවා. x ඍණ l සමානයි y ලෙස ගත්තහම x ඍණ l සමානයි y t විශේෂයෙන් දෙවරක් අවකලනය කරනවා. එතකොට මට එනවා මේ පැත්තේ x double dot සමානයි y double dot කියලා. පැහැදිලිද? එහෙනම් මට මෙතන x ඍණ l
තියෙන තැනට y දාන්න පුළුවන් x double dot තියෙන තැනට y double dot දාන්න පුළුවන් එතකොට මට එනවා y double dot සමානයි ඍණ omega වර්ග y කියලා මෙන්න මේ lambda බෙදීමේ ml කියන එක කරා omega වර්ගය කියලා ගත්තා මොකද ඉතින් ඒ කියන්නේ මෙන්න මේ සමීකරණය ආයෙත් ඔප්පු වුණා සරල නෝට්ටි චලිතයක ලාක්ෂණික සමීකරණය තරණය සමානයි ඍණ omega වර්ගය වතාවක් දුරක් කියලා लाक्षणिक चलते समीकरण चलते सिंपल एक्स आरंभक लाख मे आदेश चलते